ఐబోవన్ ఆసాదితయ నివస్తుల నిరోధాయన ఎకరాన్నే రాజ్య మాత్తే దయాశ్రీ జయశేఖర మహతాయి దాసిట్నవా ఏ పిరిమదవ హముదాపుత్తుమాత్ మాద్దిర అదహస్తక్వాతిపిరవా నివెస్వల నిర్ధారణ కట్టుదు సందహా అవసరల భాతీమట బలధారీన్ క్రియా నొక్కల హోత్రటతుల భయానక తత్యాక్ ఎత్వీ హెకి భవ శ్రంకా నిదహస్ పక్షే మహాలేకం రాజ్య అమాత దయాసిన్ జయశేఖర మహతాపక్ సినిమా ప్రధాన హేతువమే నిరోధాయన మధ్యస్థానం వల్ట అరంగాయి కిన భయ ఇవాగే సిసిఆర్ గరాయి కిన భయ నటి ఎంత వచ్చి మే ముకుత్ కరణ రూపణానే మీకు ఆపుగమాంగ తవాంగ తిదర విడమ కామరే కదిలే దవస్ ఆత్రాక్షిలరి ఇంద పులువన్నా కాడస్ తొండగా నోడెట్నే ఎలియరే అండోడెట్నే ఇహ మే ఇంద పులువన్నా ఎత్తరం మేక నత్ర వేడ నమూత్ మేక హెదన విలే ఇంద వైగొల్లు పెనడోల్ దే అద్దీల ఆయి ఎల్దిన పడం కన్నా పారే వసగి దీన వడవల్టాయి ఒక్కడమే ఎల్దిన పడం కన్నా మేక తమాయి మేటిన ప్రధాన ప్రశ్నే නිවෙස්වල නිරෝධායනයට ඉඩ දී යුතුයි කියලා ඔබතුමා පසුගිය දවසක ප්‍රකාශයක් කළා. මොනවද ඒ වගේ ප්‍රකාශයක් සිදු කරන්න බලපාපු හේතු? දැන් තියෙන තත්ත්වයයි තාම නරකයි කියලා මට තේරෙන්නේ. මොකද හේතුව විශාල ප්‍රමාණයක් දවස ගානේ දිරිුන් මතු වෙනවා. විශේෂයෙන්ම අද ඇත්ත කතාව දැන් උදාහරණයක් ගත්තොත් කුරුණෑගල දෝවල් වල පාගින භාගයක් අපේ වෛද්‍යවරු සහ එදේදියෝ දෝවල් කාර්ය මණ්ඩලයේ කොරෝනා රෝගීන් පුබුදු වෙලා තියෙනවා. හැබැයි ඒක එළියට යන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් තත්ත්වය තාම භයානකයි. මේකේ අවසාන ප්‍රතිඵලය මේ රෝහල්වල රෝගීන් බලා ගන්නවත් වෛද්‍යවරු නැති වෙන එක තත්ත්වෙට පත් වෙන තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ නිවස ඇතුළේ නිරෝධායනය වෙන්න ඉඩ දෙන්න. එතනින් තමයි මේක බේර ගන්න පුළුවන්. ඉතාලම අමාරුලේ කොවිඩ් එකත් එක්ක තව සමාජලට හාට ඇටැක් දිච්ච කට්ටිය ඉන්නවා, ප්‍රෙෂර් තියෙන කට්ටිය ඉන්නවා, ඩයබටිස් තියෙන කට්ටිය. මේ අයව තත්ත්වය ඒගොල්ලන්ගේ බරපතල නම් ඒ අයව වෛද්‍ය උපදිකාර සඳහා රෝහල්වලට යොමු කිරීම තමයි කළ යුත්තේ. නැතුව මේ දිගටම නිරෝධායන මධ්‍යස්ථාන තබා ගැනීම සංවිධානයේ අන්තිමට කළේ කාර්යභාරය කියලා උදාහරණයක් මම ඊටපොතනා පෑන පිරිසක් හිටියා. ඒගොල්ලන් කිසිම රෝගාබාධයක් රෝග ලක්ෂණයක් මුකුත් නැහැ. හැබැයි ඔවුන් කවුරු හරි කියම නිසා PCR කරා. එතනින් පස්සේ පොසිටිව් වුණා. ඉතින් අතරම ඔවුන් මගෙදර දියන්න පුළුවන් අය. මේ වගේ කිසිම රෝගාබාධයක් නැති PCR එක පමණක් පොසිටිව් වීම නිසා ගිරල්ලා නිරෝධායන කඳුරට තියනවා කියන්නේ ඉතාම විශාල අපරාධයක්. මොකද රටේ සල්ලි නාස්ති වෙන වැඩ පිටින්නක් වෙන්නේ ඒ විතරක් නෙමෙයි. දැන් අනාගතේ 60,000ක් විතර එන්නේ ඉන්නවා පිටරට ඉන්න අය. දැන් මේ අය ආපුවම මේ අයව කොහෙද නවත්තන්නේ? නිරෝධායන මධ්‍යස්ථාන ලංකාවේ නැතුව යන. මේ ඒවා බලා ගන්න ඊට පස්සේ හමුදාවවයි. ඒ ඇයිද මේ රෝගී වලදෙන්න පුළුවන්. හමුදාවට රෝගී වලදලා කියන්නේ විශාල භයානක තත්යකට මේක පත් වෙනවා. ඒකයි මම කියන්නේ. නිවස් ඇතුළේ නිරෝධායන ඉඩ දෙනවා නම් ඒ නිවසේ අයිතිකරුවන්, නිවසේ හිමිකරුවන්, නිවසේ ඉන්න තමන්ගේ සහෝදර සහෝදරියෝ ඒවා ඔබේ සියලු දෙනාම මේක පරිස්සම් වෙලා මේක ක්‍රියාත්මක කරන්න උනන්දු වෙනවා. ඒකට අපි මේ තල්ලු කිරීම තමයි දැන් අපිට සලැකි වන්නේ කියලා මම උත්සාහ කරනවා. කෙසේ වෙතත් කොරෝනා ආසාදිත පුද්ගලයින්ට සිය නිවෙස් නිරෝධායනයට ඉඩ ලබා දීමට බලාපොරොත්තුවක් නොමැති බවයි යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බව මාධ්‍ය ආයතනයක් කළ කරුණු විමසීමකදී යුද හමුදාපතිවරයා වෙනුවෙන් සඳහන් කර සිටිනවා.